අයවනට බැංගලෝ යෝධයක් වන ශෛශ්වරි පටෙල් ඉන්දිය රුපියල් ලක්ෂ නමයක් ජයග්‍රහණය කරලා. ඇය මේ මුදල දිනාගෙන තියෙන්නේ හරි අපුරු වැඩකින්. සරලම කිව්වොත් ඒ හරියට නිදාගෙන, එහෙම නැත්නම් ගුණාත්මක නිින්දකින්. බැංගලෝරේ ක්‍රියාත්මක වන වෝක් පිටි නිින්ද පිළිබඳව සීමාවාසික වැඩසටහනේ තුන්වන වාරය ස්ලීප් චැම්පියන් බවට පත් වෙනුයි ඇය ඉහත මුදල දිනාගෙන තිබුණේ. වැඩසටහන සඳහා සීමාවාසිකෙන් 12 දිනක් තෝරාගෙන තිනවා. ඉන් කෙනෙක් තමයි ඇය. ඉන්දිය වාර්තාවන්ට අනුව මේ වැඩසටහනින් සෑම රාත්‍රියකම පැය 8ක් 9ක් නිදා ගැනීම දිවා කාලයේ මිනිත්තු 20ක නිින්දක් ලැබමින් නිින්දට වටිනාකමක් ලබා දීමට පුද්ගලයන් දිරිමත් කිරීමත් සිදු කරන බව සඳහන්. මේ සඳහා සෑම සහභාගී වන්නෙකුටම ඔවුන් නිින්දේ ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරීමට මෙට්ටයක් පවා ලබා දෙන බව කියවෙනවා. ඒ විතරක් නෙවෙයි, නිින්ද සම්බන්ධව සහ පුරුදු වැඩි දියුණු කරගෙන ස්ලීප් චැම්පියන් ශූරතාව දිනා ගැනීමට පුද්ගලයන් දිරිමත් කරවන්න නිින්ද පිළිබඳ විශේෂඥයන් විසින් මඟ පෙන්වන බවත් සඳහන් වෙනවා. වෝක්පිට් වාර්තාවන්ට අනුව පැති වාර තුනෙහිම වැඩසටහන සඳහා මිලියන 1කට අධික අයිතම් කරන පිරිසක් ආකර්ෂණය වෙලා තියෙනවා. ඒ අනුව ඔවුන් සීමාවාසිකයන් 51 දෙනෙකු සම්බන්ධ කරගෙන ඇතිවා වගේම ඔවුන්ට ඉන්දිය රුපියල් ලක්ෂ 63ක දීමනාවක් ගෙවා ඇති බව සඳහන් වෙනවා. මේ නිින්ද පිළිබඳ පුහුණුව එක වෝක්පිට් පෙන්වා දෙන කාරණාව තමයි දිගු වැඩ කරන වේලාවල් දුර්වල නිදි පරාසය ආතතිය වැනි හේතුන් එක්ක ඉන්දියානුවන්ගේ 50%කට ආසන්න ප්‍රමාණයක් වැඩි වෙහෙසකින් පසුවන බව. ඒ අනුව මේවර ස්ලීප් චැම්පියන් වුණු ශෛශ්වරි පෙන්වා දීලා තිබුණු කාරණා තමයි කොවිඩ් ඇගේ නිින්ද පිළිබඳ චර්යාවන්ට බාධා කළ බව. ඒ නිසා විගණකාධිපතියක් ලෙස වැඩ කරන ඇගේ රැකියාවට ඒ බාධා කුණු බව. එවන් වටපිටාවක නිින්ද පිළිබඳ සීමාවාසික පුහුණු තමාට විනයානුකූල නිදා ගැනීමට ඉගැන්වූ බව තමයි ඇය වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. ඒ වගේම ඕනෑම තැනක නිදා ගැනීමට තරම් නිින්ද සම්බන්ධ උමතුවක් ඇති තමන් නිින්දේ ඇති සිත්තද ගන්නසුළු ලෝකය ගැන මනාව දැනුවත් වුණු බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබුණා.